නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර ලෝකවාසී සියලු පින්නතුනි උදෑසන 5:45 පමණ වෙලා තිනවා මේ මොහොතේ මේ ස්වාමින් වහන්සේ වැඩ වාසය කරන ඒ අග්ගොණ ආරණ්‍ය සීනාසන කුටිය තුල උරලෝස වලට අනු වේලා ඒ අනුව මේ පින්නතුන් ලෝකේ පුරාවට ඉන්නා වූ ඒ රටවල් වල ඉඳගෙන ඒ ස්ථාන වල ඉඳගෙන ඒ ඉරියව් වල ඉඳගෙන ඒ ලෞතර අමාමෑණි අනන්තවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා විසින් තමා වෙනුවෙන් දේශනා කර වදාරනු ලැබුවා වූ ඒ ඒකායන මාර්ගයේවත් සතර සතිපට්ඨානය පිළිබඳව ඒකායන මාර්ගයේවත් සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා කර වදාරනු ලැබුවා වූ ධර්මස්කන්ධයේ තමන් සතුව මේ වෙනුවට තිබෙන්නා වූ අන්නේ ධර්මස්කන්ධය තමා සොයාගෙන ඉන්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. තමා සතුව තිබෙන්නා වූ ඒ ධර්මස්කන්ධය තමා සොයාගෙන එන මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. මොකද්ද ප්‍රකට වුනේ? මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාය? තමා සතුව තිබෙන්නා වූ ධර්මස්කන්ධය තමා සොයාගෙන එන මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. එනං ඔන්න අද තමන්ට ඇහුණා අලුත් බණක්. මොකද්ද මේ අලුත් බණේ? තමා සතුව තිබෙන්නා වූ ධර්මස්කන්ධය තමා සොයාගෙන ඉන්නා වූ මොහොතයි මේ උදා වෙලා තියෙන්නේ. එනම් මේ ධර්මය කියලා යමක් මම අල්ලගෙන තියනවාද? අන්නේ අල්ලගත්තු දේ නැවත නැවත මට දැනගන්න ලැබෙන්නා වූ මොහොතයි මේ මොහොත කියලා කියන්නේ. ඔන්න දැන් අලුත් බණක් තියෙනවා. මම යමක් ධර්මයේ කියලා හොයාගෙන අල්ලගෙන තියනවාද? අල්ලගෙන තියෙන දේ නැවත නැවත මා තුළට ලැබෙන්නා වූ මා තුළින් අත්දකින්නා වූ මොහොතයි මේ මොහොත කියලා කියන්නේ. මේ බණ අහගෙන හිටියානම් ජපන් භාෂාව දන්න මහත්මයෙක් හෝ මහත්මියක් සිංහල භාෂාව නොදන්න සිංහල භාෂාව නොදන්න ලෝකෙ වෙන ඕනෑම භාෂාවක් දන්න කෙනෙක් මේ ටික අහගෙන හිටියනම් පින්දුනි එයා මොනවද දැනගන්නේ? එයා ඔය මේ සිංහල භාෂාව දන්න කෙනා දැනගත්තා වූ තොරතුරු ටික සිංහල භාෂාව නොදන්න වෙන ලෝකෙද වෙන්නා වූ සියලු භාෂාවල් දන්න කෙනෙක් මේ ටික අහගෙන හිටියනම් එයා මොනවද දැනගන්නේ? එහෙනම් මේ බණ ඇහුණා වූ මෙතන ඉන්නා වූ මේ මදුරෝ ටිකත් මොකක්ද දැනගන්නේ? මදුරෝ ටිකත් මොකක්ද දැනගන්නේ? මදුරෝ ටික දැනගන්නේ සද්දයක් කියලා විතරයි. එහෙනම් සිංහල භාෂාව නොදන්න කෙනෙකුත් මේකෙන් දැනගන්නේ මොකද්ද? සද්දයක් කියලා විතරයි. එයා දන්නවද මේක ඉලක්කන්ද, අකුරුද, වචනද, මේක කියන්නේ බණද, මේක කියන්නේ කුණුහරුපද? මොනකුත් දන්නවද බින්නදුනි? ජපන් භාෂාව දැනගත්තත්, ජර්මන් භාෂාව දැනගත්තත්, ඉතාලි භාෂාව දැනගත්තත්, කෙන්‍යා භාෂාව දැනගත්තත්, ලිබියානු භාෂාව දැනගත්තත්, ඉතියෝපියානු භාෂාව දැනගත්තත්, දෙමළ භාෂාව දැනගත්තත්, මුස්ලිම් භාෂාව දැනගත්තත්, අරාබි භාෂාව දැනගත්තත්, මොන භාෂාව දැනගත්තත් පින්නතුනි සිංහල භාෂාව දන්නේ නැත්නම් මොනවද දැනගන්න පුළුවන්? මොනවද දැනගන්න පුළුවන්? දැනගන්න පුළුවන් සද්දයක් කියලා පමණයි. හැබැයි ආ සද්දයක් කියන වචනේ දන්නවද? නෑ. ඉංග්‍රීසියෙන් නම් කියයි sounds කියලා. I can hear කියලා කියයි. I heard කියලා කියයි. ඉංග්‍රීසියෙන් නම් අනිත් භාෂාවල් නම් මෙහාම විරුදන්නේ නෑ කියන්නේ. උන් උච්චරයි පින්නතුනි වෙන්නේ. එහෙනම් මේ ධර්මය කියලා කියන්නේ අපිට ඇහෙන වචන ටිකද කියලා දැන් එතකොට තේරුම් ගන්න පුළුවන් නේද? එහෙනම් ධර්මයේ තියෙන්නේ සිංහල දන්නාට විතරයි.
වින කාටවත් ධර්මයක් තියෙන ක්‍රමයක් නැහැ. එහෙනම් මෙන්න මේ ඉගෙන ගන්නකම් මේ පොඩි එකා ඉපදිලා ඌ එහෙනම් උගේ ළඟ ওই ධර්මයක් තිබ්බද? උපන් දවසේ අම්මගෙන් කිරි බොන්න ඌට ওই ධර්මයක් තිබ්බද? අම්මගේ ඇඟේ ඉල්ලි ඉල්ලි අම්මගේ ඇඟේ ගෑවි ගෑවි කාම මිච්ඡාචාරය කරන්න ධර්මයක් තිබ්බද? අම්මටත් පොඩි එකාව ඇඟේ අප්පගෙන එහින් ගාවගෙන මෙහින් ගාවගෙන කාම මිච්ඡාචාරය කරන්න පොඩි එකා හරහා තාත්තාව පැත්තකින් තියලා ඒ දවස් ටිකේ ওই ධර්මයක් තිබ්බද? එහෙනම් ඔන්න ඔය කාම මිච්ඡාචාරය කරන ධර්මයයි මේ යමක් දැනගන්නා වූ ධර්මය අතර දැන් වෙනසක් තියෙනවද කියලා බලන්න. ඒක සිද්ධ වුණා නේද? එහෙනම් බල්ලා මේ පැටව ගැහුවේ, බැල්ලි පැටව ගැහුවේ, බල්ලයි බැල්ලි පැටව ගන්න මේ හේතු සකස් වුණේ මෙන්න මේ ධර්මයේද? භාෂාවද? ඕකද ලෝක ධර්මයේද? මදුරුව පැටව ගැව්වේ, මාළු පැටව ගැව්වේ, මේ නයි පැටව ගැව්වේ, මේ යක්කු පැටව ගන්නේ, පෙරේතිය පැටව ගන්නේ, මේක ධර්මයේද? පෙරේතිය පැටව ගන්නවා කියලා බිත්තර වලින් ගන්නවා කියන එක නෙමෙයි මේ. එහෙනම් මෙන්න මේ ලෝකයේ පවතිනා වූ මෙන්න මේ සත්‍යතාවයේ සොයාගෙන යන්නා වූ මේ පින්න අන්නේ පින්න දුන් වෙනුවෙන් තමයි මේ තිබෙන්නා වූ ධර්මය දැන් එනම් මෙන්න මේ මාර්ගයේ මේ යන්නා වූ පින්න දුන් මෙන්න මේ දැන් බැසගෙන තියෙනවා මොකටද? මෙන්න මේ කායානුපස්සනාව. කායානුපස්සනාවට මොකද්ද කායානුපස්සනාව කියලා? මේ මොහොතේ මේ පින්න දුන් කරන්නේ කායානුපස්සනාව කියලා මේ මොහොතේ මේ පින්න දුන් කරන්නේ මෙන්න මේ ධර්මය ශ්‍රවණය කිරීම. ධර්මය ශ්‍රවණය කිරීම එනම් පින්නදුනි ධර්මය කියලා කියන්නේ මොකද්ද? ඒකත් තවත් මෙතෙන්ට පැනුණා වූ වචනයක්නේ අදිවචන සම්පස්සයන්. එහෙනම් මෙන්න මේ ධර්මය කියන වචනයත් එහෙනම් ඒකත් තමන්ගේ දැනගැනීමත් නෑ. එහෙනම් ධර්මය කියන එකත් තවත් එතෙන්ට පැනුණා වූ අදිවචන සම්පස්සයක්වත් පැනවිල්ලක්. එහෙනම් ධර්මය කියලා පින්නදුණු ඒ ඇහෙන්නේත් මොකද්ද? ඒකත් වචනයක්, ඒකත් මානසිකාරයක්. මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය නැත්තම් දැන ගැනීමයි. එහෙනම් උන් ඔය ආකාරයට මෙන්න මේ පින්නදුන් ධර්මයේ සොයාගෙන යාමේදී හමුවන්නා වූ අවස්ථා හතරක් දැන් මේ පින්නදුන්ට ධර්මයේ තුලින් දැනගන්න ලැබිලා තිනවා. අන්නේ අවස්ථා හතරට මේ පින්නදුන් ලැබිලා තිබෙන්නා වූ නාමය තමයි මොකද්ද? යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මනසිකා. අන්නේ මාර්ගයේ සොයාගෙන යන්නා වූ මේ පිනුදුන් වෙනුවෙන් අද දිනේදී යෝනිසෝ මනසිකාරයට හසු විය යුතු, යෝනිසෝ මනසිකාරයට නතු විය යුතු අවස්ථාව කීවෙනි අවස්ථාවද තියෙන්නේ? අද තියෙන්නේ කීවෙනි අවස්ථාවද? අද තියෙන්නේ 18 වෙනි අවස්ථාවයි. අන්න දැනගත්. අද තියෙන්නේ කීවෙනි අවස්ථාවද? මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? අද තියෙන්නේ කීවෙනි අවස්ථාවද? අද තියෙන්නේ කීවෙනි අවස්ථාවද? මොකද්ද දැනගත්තේ? අද තියෙන්නේ කීවෙනි අවස්ථාවද? කොහොමද දැනගත්තේ? ඇසුණා. සමහරු කියයි දැක්කා. සමහරු කියයි කියුණා. සමහරු කැයි ලියුණා. කොහෙන් හරි කවන්නේ දැනගත්තයි කියන්නේ උඩින් හරි කවන්නේ, යටින් හරි කවන්නේ, ඉස්සරහෙන් හරි කවන්නේ, පිටිපස්සෙන් හරි කවන්නේ. දැනගත්ත මොකද දැනගත්තේ? අද තියෙන්නේ කීවෙනි අවස්ථාව. දැන් අන්න දැනගත්තා මොකද? ඕකට උත්තරේ ලැබුණේ නැද්ද කියලා බලන්න මේ පින්නතුන්. ඕකට උත්තරයක් ලැබුණද නැද්ද කියලා දැන් බලන්න. අන්න මේ මොහොතේ දැනගත්තා වූ මානසිකාරය මොකද්ද? මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය කරන්නේ මොකද්ද? ඕකට උත්තරයක් ලැබුණද නැද්ද? ඕකට උත්තරයක් ලැබුණද නැද්ද? දැන් බලන්න උත්තරයක් ලැබුණද කියලා. මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? දැන් බලන්න උත්තරයක් ලැබුණද කියලා. දැන් බලන්න උත්තරයක් ලැබුණද කියලා. දැන් බලන්න මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය මොකද්ද? ඔව්, ඔව් ලැබුණ උත්තරයක්. ඔව් මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? ඔව් ලැබුණ උත්තරයක්. අන්න දැන් මොකද්ද උත්තරේ?
දැන් මොකද්ද උත්තරේ? දැන් උත්තරේ 12. අන්න දැන් බලන්න තව මොන මොනවද දැනගත්තේ කියලා. ඇයි 18 කිව්වේ? ඇයි 18 කිව්වේ? දැනගත්තද කියලා මේකත්. ඇයි 18 කිව්වේ? 18ද හරි 12ද හරි දැන් බලන්න එහෙම එකක් දැනගත්තද කියලා. හරි එක 18ද 12ද? අද තියෙන්නේ කීයද? දැන් බලනවා තමයි. දැන් බලනවා හොයන බැලන් බලන්න තමයි පිණුම් තේරෙනවා කියලා. මේක හොයනවාද කියලා. දැන් මෙන්න මේ ධර්මදේශනා මාලාව මේ අනුපිළිවෙලින් යන ආකාරයට මේක පරිශීලනය කරමින් මේ තුල බැසගෙන දිනපතා මේ ධර්මය ඇහෙන දවස් වලට මේකට අනුගත වෙන්න වෙර දරලා ඒ තුල ඉන්න පිණුදුන්ට දැන් මේ තොරතුරු පිළිබඳව ගැටලුවක් තියනවද? ඒ අයට ගැටලුවක් මතුවෙලා නැද්ද? බලන්න කොහොම තියෙන්නේ කියලා. මොකද මේක අනුපිළිවෙලට ආව නම් අනුපිළිවෙලට මේක පරීක්ෂා කරගෙන ඉන්න කෙනෙකුට දැනගත යුතු තොරතුරු මොකද්ද? අද තියෙන්නේ කීයද කියන එකට මොකද්ද දැනගත යුතු උතරතුරේ පින්නතා වූ පින්නතිය? දැනගත යුතු උතරතුර තමයි කීයද? 15 කියලා. අන්න තවත් එකක්. 15 කියලා. කෙලවුණා දැන්නම් කෙලවුණා මට ඇහිලා නැතිවත් තියෙනවා එහෙනම්. මට ඇහිලා නැතිවත් තියෙනවා එහෙනම් දැන් බලන්න එහෙමයිකුත් දැනගත්තද කියලා. දැන් මේ හාමුදුරුවන්ගෙන් කියන්න කලින් දැනගැනීම් කොච්චරක් තියෙනවද කියලා දැන් බලන්න. හාමුදුරුව කිව්වේ මොකද්ද? දැනගත් යුතු උතරතුර කීයද කියලා. කීයද දැනගත්තේ? දැනගත්තේ කීයද? දැනගත්තේ 12 කියලායි. අන්න මේ හාමුදුරුව කිව්වද එහෙම එකක් කියලා? දැනගත්තේ 12 කියලායි. දැන් මෙන්න මේ හාමුදුරුව කියනවා 15. දැන් කියනවා 15. නෑ නෑ වැරදිලා වැරදිලා 15 නෙමෙයි 16 අද තියෙන්නේ 16. දැන් මොකක්ද දැනගත්තේ? කලින් 15 කිව්වා දැන් 16 කියන. දැන් නම් තේරෙනවා පැහැදිලිවම හාමුදුරුවන්ට උන්නතද වෙලා අද නම් හොඳටම. අද නම් උන්නතද වෙලා හොඳටම මේක නම් බුරුල් කරගන්න බැරුව යයි අවසාන දවස වගේ බණ කිය. ඒ තරමට විකාරෙන් කියවන. 18 කියනවා, 12 කියනවා, 15 කියනවා, 16 කියනවා. අද කීවෙනි ධර්මානුශාසනාවද තියෙන්නේ? නිවන් මගට ප්‍රවිෂ්ඨ වී, නිවන් මගට ප්‍රවිෂ්ඨ වී, නිවන ප්‍රත්‍යක්ෂෙන්, නිවන ප්‍රත්‍යක්ෂෙන්. මොකද්ද දැනගත්තේ? දැන් දැනගත්තා නිවන් මගට ප්‍රවිෂ්ඨ වී, නිවන ප්‍රත්‍යක්ෂෙන්. කොහොමද දැනගත්තේ? ඇහුුණා. මොකද්ද දැනගත්තේ? නිවන් මගට ප්‍රවිෂ්ඨ වී, නිවන ප්‍රත්‍යක්ෂෙන්. ඔන්න ඔය ටික දැනගත්තා, ඇහුණා. ඇයි? ස්වාමින් වහන්සේ දේශනා කරා. ස්වාමින් වහන්සේගෙන් කියවුණා. ස්වාමින් වහන්සේගෙන් කියවෙච්ච නිසා මට ඇහුණා. අන්න දැන් ඕකේ ඉතුරු කොටසත් ඇහුණාද කියලා බලන්න. මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය කීයද? මොකද්ද? ඕකේ ඉතිරි කොටසත් ඇහුණාද? ඔව් ඇහුණා. මොකද්ද මේ ඇට ඇහුනේ? මේ ඇට ඇහුනේ අරහත් ඵලයට. ඕ කෙලුණා 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 තව පාරක් කෙලුණා. අද නම් පැහැදිලි හොඳටම උන්න විකාරේ හොඳටම වැඩි වෙලා මේ කවුරුවත් ගිහිලා බලන්නේ නැද්ද හඳුරුංගු? උන්න වැඩි වෙලා මේ මෙරිලා යනවා නේද? මේ බනහන්නත් බැරි වෙනවා නේද? අපිට බනහන එකත් නතර කරලා දෙයිනේ කියලා අපිට විවේකයෙන් ඉන්න පුළුවන් වෙනවා නේද? අද නම් මේ හඳුරු අවසාන බණේ කියන්නේ නිවන් මගට ප්‍රවිෂ්ඨ වී, නිවන ප්‍රත්‍යක්ෂයෙන් අරහත් ඵලයට. කවදාවත් මෙහෙම එකක් කිව්වේ නැහැ. කවදාවත් මෙහෙම එකක් කිව්වේ නැහැ. මොකද දැනගත්? දැනගත්තේ දැනගත්තේ මොකද්ද? දැනගත්තේ සසරින් එතරට. එහෙම එකක් කිව්වෙත් නැහැ. ඒකත් බොරු. ඒකත් බොරු. ඒකත් බොරු. මොකද්ද දැනගත්තේ? දැන් තමා දැනගත් එක බලන්න. දැන් තමා දැනගත් එක බලන්න. මොකද්ද ප්‍රකට වුණේ? කොහොමද දැනගත්තේ? මොකද්ද දැනගත්තේ? නිවන් මගට ප්‍රවිෂ්ඨ වී,
නිවන ප්‍රත්‍යක්ෂයෙන් සතර අපායෙන් නිදහස් වීම. සතර අපායෙන් නිදහස් වීම. උන්න දැන් දැන ගැනීම කොච්චරද? කොහෙන්ද මේවා දැනගත්? කොහෙන්ද මේවා දැනගත්තේ? මේ ආම්ද්‍රෝ කියලාද? නෑ, මොකද්ද දැන් උත්තරේ මට හම්බුනේ? මට හම්බුනේ උත්තරේ අරහත් ඵලයට. නෑ නෑ, වැරදි. මට හම්බුනේ උත්තරේ ඔක නෙමෙයි ආම්ද්‍රෝනේ. මොකද්ද මට හම්බුනේ උත්තරේ? මට හම්බුනේ උත්තරේ සෝවාන් ඵලයට. කවුද එහෙම එකක් කිව්වේ? මේ ආම්ද්‍රෝ කිව්වා. මේ ආම්ද්‍රෝ කිව්වද? මීට පෙර මේ ආම්ද්‍රෝ එහෙම එකක් කියලා දිනවද? පුළුවන් නම් ඔප්පු කරන්න. මීට පෙර මේ ආම්ද්‍රෝ කියලා දිනවද සෝවාන් ඵලයට කියලා? පුළුවන් නම් ඔප්පු කරපල්ලා, ඔප්පු කරපල්ලා, ඔප්පු කරපල්ලා. අන්න කෙලවෙලා, ඔන්න කෙලවෙලා, ඔන්න කුණු අරප කියනවා. ඔන්න කුණු අරප කියනවා. ඔප්පු කරපල්ලා. ඌව භාෂාව, බන කියන භාෂාවද? ඔන්න ඔන්න විකාරේ මොනවා කරන්නද? අපිටත් අහගෙන ඉන්න වෙලා තියෙනවනේ. අපේ කර්මයක් නෙමෙයි, කර්මයක් පරිසම් දීලා මේ බණ අහනවා. මෙන්න දැන් ඔප්පු කරපල්ලා. කවදාවත් මේ හාමුදුරුවෝ කිව්වද සෝවාන් ඵලයට කියලා? මෙන්න මොනතරම් බොරු කියන හාමුදුරුවෝද මේ අපි බණ අහන්නේ? ඒ හාමුදුරුවන්ගේ නේද? මෙච්චර බොරු කියන හාමුදුරුවෝ කොහොමද මේවා බණ කියලා කියන්නේ? කොහොමද මේවා බණ කියලා කියන්නේ? මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? මේ හාමුදුරුවෝ කවදාවත් කියලා තියනවද සෝවාන් ඵලයට කියලා? එහෙනම් මං කොහොමද මේක දැනගත්තේ? අර බණ කතාවෙත් තිබුණා, අර බණ කතාවෙත් තිබුණා. මේ වෙනිඩම දැනගත්තා. ධර්මානුශාසනා මේක තිබුණා 21ක. ඔන්න තවත් එක. මේක මේ වෙනිඩම දැනගත්තා. ධර්මානුශාසනා 21ක තිබුණා. මේක මම දැක්කා. මේක YouTube එකේ ලියලා තියෙනවා. ඒ විදිහටම 21ක් තියෙනවා. 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා. ඔන්න සෝවාන් ඵලයට කියලා මෙන්න මේ වගේ 1 2 3 ඇවිල්ලා ඇවිල්ලා තිබ්බා 21ක්. මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මානසිකාරය? තවත් බොරුව, තවත් බොරුව. ඩබල් කරගෙන, ඩබල් කරගෙන. මුල ගාන වැඩි කළා. මෙන්න ඩොලර් ගාන වැඩි කරගෙන හාමුදුරුවන්ගේ ගිනුමට එන 21ක් කියනවා. පට්ටපල් බොරු, පට්ටපල් බොරු. කීයක්ද මට දැනගන්න පුළුවන්? මම දැනගත්තා 13ක්. අන්න තවත් එකක්. ඒක හරිද? ඒක හරිද? දැන් බලනවා ඒක හරිද කියලා. ඔන්න දැනගනි. මෙන්න කායානුපස්සනාව. කායානුපස්සනාව. මානෙනි කයි කයක් පරීක්ෂා කරන්න. මානෙනි කයි කයක් පරීක්ෂා කරන්න. මොකක් සඳහාද? කෙලෙස් තවන වැර ඇතුව. කෙලෙස් තවන වැර ඇතුව සිහියෙන් නුවණින් යුතු. සිහියෙන් නුවණින් හිටියනම් ඔන්න ඕවට උත්තර තියෙනවා නේද? සිහියෙන් නුවණින් හිටියනම් ඔන්න ඕවට උත්තර තියෙනවා නේද? මොකක්ද එහෙනම් උත්තරේ? මොකක්ද දැනගatti? මොකක්ද දැනගatti? මොකක්ද උත්තරේ? කොහොමද දැනගatti? කොහොමද දැනගatti? ඔන්න උත්තරේ මොකක්ද දැනගatti? කොහොමද දැනගatti? එහෙනම් උත්තර දෙකක් තියෙනවද? දෙකක් තියෙන පුළුවන්ද? ඔන්න ඊළඟ දැනගෙන. එකවරකට එකයි නම් කොහොමද දැනගත්තේ කියනකොට මොකද්ද දැනගත්තේ කියලා දැනගන්න පුළුවන්ද? මොකක්ද දැනගත්තේ කියලා දැනගන්නකොට කොහොමද දැනගත්තේ කියලා දැනගන්න පුළුවන්ද? එහෙමනම් පුළුවන් වෙන්නේ නැහැ. මොකද්ද දැනගත්තේ කියනකොට කොහොමද දැනගත්තේ කියලා දැනගන්න ඕ. කොහොමද දැනගත්තේ කියනකොට මොකද්ද දැනගත්තේ කියනකෝ දැනගන්න නම් පුළුවන් වෙන්නේ නැහැ.
අන්න ඒකට කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. ඕක තමයි මොකද්ද? විදර්ශනාව. විදර්ශනාව. සුස්ක විදර්ශනාව. සුස්ක විදර්ශනාව. මෙන්න අද කීවෙනි අනුශාසනාවද? දැන් කීවෙනි අනුශාසනාවද? මොකද්ද දැනගatti? කීවෙනි අනුශාසනාවද දැන්? කොහොමද දැනගatti? මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය? කොහොමද දැනගatti? එහෙනම් ඊට පෙර මනසිකාරයයි මේකයි අතර සම්බන්ධයක් තියෙන පුළුවන්ද? කීවෙනි අනුශාසනාවද දැන් කියන එකයි මේකයි සම්බන්ධයක් තියෙන පුළුවන්ද? එහෙනම් මොකද්ද මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය? මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය තමයි කීවෙනි අනුශාසනාවද දැන් කියන එකයි මේකයි අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියන අන්න ඒ ප්‍රකාශනයයි මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය. උන්න පින්නතුනි, සංසාරයෙන් ඈතර වීම සඳහා ලෝකය හොයාගෙන ලෝකයේ ගවේෂණය කරන ආර්ය පරිශ්‍රණේ. ආර්ය පරිශ්‍රණේ. ආර්ය පරිශ්‍රණේ. හරිමලීසි. හරිමලීසි. මොකද්ද කරන්නේ? බණ අහන්නයි තියෙන්නේ. උන්න දැන් බණ ඇහෙනවා. දැන් බණ ඇහෙනවා. දැන් බලන්න මේ ඇයිට මේ කියන බණට අමතරව මේ බණ ඇහිච්ච වෙලාව තුල තව තව මොන තරම් තොරතුරු ඒක ඇතුලේ සංසන්දනය කර කර විශ්ලේෂණය කර කර ගණන් හද හද පෙන්눔 කරාද කියලා. පෙන්눔 කරාද කියලා. ඇත්තටම අද තියෙන්නේ කීවෙනි අනුශාසනාව? ඔන්න මේ මොහොතේ ප්‍රකට වුණා වූ මනසිකාරය. ඇත්තටම අද තියෙන්නේ කීවෙනි අනුශාසනාව? ඇත්තටම අද තියෙන්නේ නම් හරියටම කියනවා නම් 14 වෙනි එක. ඔන්න තවත් එක. 11 කියනවා, 21 කියනවා, 16 කියනවා, 17 කියනවා, දැන් කියනවා 14 වෙනි එක. 14 වෙනි මොන්න පට්ටපල් බුරුදහාම්දුරුනි. ඕකත් වැරදි. ඕකත් වැරදි. ඕකත් වැරදි කියනකොට තවත් එකක් දැනගත්තද කියලා බලන්න. ඒ පින්නතා හෝ පින්නති. දැනගත්තා. කීයේද දැනගත්තා? කීයේද දැනගත්තේ? අද තියෙන්නේ 2731. අද තියෙන්නේ 2731. ඔන්න තවත් එකක්. ඉන්නක් ගහපන් ගණන් බලාප. වැරදීනේ එකත් හාමුදුරනේ. ඒකවත් දන්නේ නැහැ නේ බෝවහන්සේ. ඉලක්කම් හතරක් එකතු කරලා කියව ගන්න බැරි ඔබ වහන්සේ ඉස්කෝලේකට ගිහිලා ඉලක්කම් ටික උගන්නගෙන ඉගෙනගෙන ඉන්නකො බණ කියන්නේ 2731 නෙමෙයිනේ අද තියෙන්නේ. අද තියෙන්නේ කීයද? අද තියෙන්නේ 2936. අද තියෙන්නේ 2936. ඔන්න තවත් එක. තවත් එක. අයියෝ මොකද්ද මේ? මේවා බණ කියලා අහගෙන ඉන්න අපිට මුක්කකින්ද තලන්න තියෙන්නේ? අර මඩුවල්ගින්ද මොකෙද්ද කියලා කියන්නේ? අන්න මඩුවල්ගෙන් තලන්න වෙනවා අපිට දැන්. මේවට බණ කියලා අහගෙන ඉන්නවනේ විලිලැජ්ජ නැතු. මේවා බණ කියලා ලෝකේ කවුරුවත් හාමුදුරුවක් මේ මොහොතේ කියනවද? බුදුහාමුදුරුවෝ වීතරාගයි කියලා කියන්න, බුදුහාමුදුරුවෝ අරහන් කියලා කියන්න, බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි කියලා කියන්න, ඊට අමතරව වෙන මුකුත් කියන්න එපා කියලා මේ හාමුදුරුවරු මහානායක හාමුදුරු විදිහට පෙනී සිටින ලෝකේ වටේ මේ පන්සල් පල්ලි දාගෙන මෙන්න මේ බණ කියන හාමුදුරුවරු මේ ප්‍රකාශනය බෙදාගෙන යනවා. ඊට වඩා නම් දේවල් කියන්න එපා. බුදුහාමුදුරුවන්ගේ බුදුගුණ මෙනෙහි කර කර ඉන්න, ධර්මයේ ගුණ ටික මෙනෙහි කර කර ඉන්න, සංඝයාගේ ගුණ ටික මෙනෙහි කර ඉන්න, ඊට වඩා නම් බණක් මේ වෙලාවේ කියන්න යන්න එපා. මොකද මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ නැහැ. ඒ නිසා මේ හාමුදුරුවෝ කියන එකක් පිළිගන්න එපා. ඔන්නෝම කවණක් කියාගෙන යන හාමුදුරුවමකුත් ඉන්නවා. මේ හාමුදුරුවන්ටත් මෙන්න මේ ඊමේල් එකට ඇවිල්ලා තිබ්බ එක. ධර්මයේ විකෘති කරන්න එපා. මේ බුදුහාමුදුරු දේශනා කළ තියෙන දේ පමණයි. බුදුහාමුදුරු දේශනා කළ තියෙන ඔන්නෝයි ටික කී කී ඉන්නයි.
ඔය ටික කීකේ ඉඳලා අවුරුදු 20ක් 25ක් 30ක් 40ක් 60ක් 70ක් 80ක් 90ක් වෙනකන් ඒ බණ ඇහිච්ච අයටයි මේ බණත් ඇහෙන්නේ. අවුරුදු 60ක් 70ක් 80ක් ඇහිච්ච බණට උඩිනුයි මේ බණ ඇහෙන්නේ. ඒක තමයි මේකට කියන්නේ බඳුරු බණ, මද්දුරු බණ. මද්දුරු බණ මොකද? අච්චර ආරණ්‍ය හදන්න, අච්චර පන්සල් හදන්න, අච්චර කෝවිල් හදන්න, අච්චර දේවාල හදන්න කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි එකතු කරන්න තිබන්නේ මේ. කෝටි ප්‍රකෝටි ගණන් දවසකට ඩොලර් වලින්ද, පවුන් වලින්ද, යෙන් වලින්ද, ඇමරිකාවෙන්ද, එංගලන්තෙන්ද, රුසියාවෙන්ද, ඕස්ට්‍රේලියාවෙන්ද, ජර්මනියෙන්ද, නවසීලන්තෙන්ද, ලෝකේ සියලු රටවල් වලින් ඩොලර් දවසකට කෝටි ගණන් එකතු නොකරන බණේ මේ බණ. ඒකයි වෙනස. මදුරුවන්ගෙන් තමයි මේකට ප්‍රතිචාර ලැබෙන්නේ, මදුරුවන්ගෙන් තමයි මේකට ඩොලර් ලැබෙන්නේ. ඒ නිසා මදුරු බණේ මෙන්න මේ විදියටයි මේක කියවේ. කීයේද අද දිනේ තිබෙන්නා වූ අනුශාසනාව? කීවෙනි අනුශාසනාවටද මේ පිනුදු නැවිලා තියෙන්නේ? මොකක්ද මේ? නිවන් මගට ප්‍රවිෂ්ඨ වී නිවන ප්‍රත්‍යක්ෂයෙන් සෝවාන් ඵලයට. නිවන් මගට ප්‍රවිෂ්ඨ වී නිවන ප්‍රත්‍යක්ෂයෙන් සෝවාන් ඵලයට මේ මොහොතේ මොකද්ද ප්‍රකට වුණා වූ මානසිකාය? අන්න දැන් නම් හරියට කියුණා මේ හාමුදුරුවෝ. ඔන්න දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉරුවේ. එහෙම එකක් දැනගත්තද බලන්න. වැරදි බණක්ද මං අහන්නේ කියලා බලුවා හොබුදු බලන්න. කොච්චර දේවල් දැනගත්තද කියලා බලන්න. මේකේ නම් කීවෙනිගේ දඩ තියෙන්නේ, අද තියෙන්නේ 273. ඔන්න තව පාර. ඔන්න තව පාරක් ආයි උණු විකාරයට ගියා. ආයි උණු හොඳ වෙලාව ඔන්න ආයි උණු විකාරයට ගියා. මොකද්ද මේ? නිවන් මගට ප්‍රවිෂ්ඨ වී නිවන ප්‍රත්‍යක්ෂයෙන් අරහත් ඵලයට 203. ඔන්න තවත් එකක්. තවත් එකක්. මොනවද හාමුදුරනේ කියන්නේ කියන කුණුවarpේ එකපාරක් කියන්නකෝ. කියන හරි රස්සාවට යන පරක් වෙනවා. මේ වැඩේ ඔබ වහන්සේ නවත්තන්නේ නැද්ද බණි? ඔය නවත්තලා දාන්න. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.